වෙලාවට දා පිරිමි අපි හරි අසරණයි කියලා බබා. පිරිමි ඔයාලා විතරද අසරණා? පිරිමි අපි හරි අසරණයි. ඇයි දන්නේ? උදේ පටන් ගත්ත වෙලාව ඉඳන් ගෑනු ඔයාලා කරන්නේ පිරිමි අපිට බයින කරන්නේ. බනින්නේ හදාගන්නනේ මැච්චා. ඒකට කසාද බැඳද නොබැඳාද කියන එක ප්‍රශ්නයක් නෑ. බයින් එක තමයි කරන්නේ. පොඩි කාලේ අම්මගෙන් බැනුම් අහනවා. ඊට පස්සේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙන් බැනුම් අහනවා. ඊළඟට වයිෆ් ගෙන් බැනුම් අහනවා. ඊළඟට නැන්ද අම්මගෙන් බැනුම් අහනවා. අන්තිමට වයස්ගත වෙලා ස්පිරිට් දාලට ගියාම නර්ස් නෝනාගෙන් බැනුම් අහනවා. හැබැයි අපි ගැන හිතලා අපිට බයින් නැති එක්කෙනෙක් ඉන්නවා. ඕ එක ගෑනු පරාණයක් ඉන්නවා. ඉන්දී ඉතින් එක්කෙනෙක් නෙවෙයි දුන හතරක් හරි ඉතින් ඒවා හරි තාවකාලිකයි. මම නම් මම ගැන හිතලා මට නම් ජීවිතේ මම කොච්චර මොනවා කිව්වත් අහගෙන ඉන්න මිසක් මට මේ කියලා වචනයක් නොකියන එක ගෑනු කෙනෙක් කියනවා. ඔය මුලදී විතරයි. ඔහො යන්නකොට නෑ නෑ දැන් මේ මුලන් නෙමෙයි දැන් තමයි ඔක්කොටම වඩා හපන්නේ. නෑ නෑ දැන් මේක බබා බඳින්නේ කලින් ඉඳන්ම එහෙම තමයි අතිබුණා. හරිද අවුරුදු ගාණක් තිස්සේ ඒක ගෑනු පරාණයක් ඉන්නවා. මම බැනලත් තින වෙලාවට තරහ ගිහිල්ලා. මම සැර කරලත් තින වෙලාවට තරහ ගිහිල්ලා. මම නොකියපු දෙයක් නෑ තරහ ගිහිල්ලා. ඒත් අහන් ඉන්නවා අහන් ඉඳලා වචනයක්වත් කියන්නේ නැති. ඊට පස්සේ ආපහු අර සුපුරුදු විදිහට අර සුපුරුදු ලෙංගතුක මෙම කතා කරනවා. එහෙම ගෑනු කෙනෙක් ඉන්නවා. කොහෙද ඉන්නේ? ඈ? අපද? කස්ටමර් කයක. එහෙම ගෑණියෙක් ඉන්නවා නම් ඉතින් කස්ටමර් කයා එක කැරෙන වෙන කොහෙද? ඒ ඉන්නේ පරිදි දෙන නිසා රස්සාව නිසා නැත්තම් ඉඳි ඔහොමහගෙන.